සුබ මධ්‍යනක ඔබ ස්වාධීන රූපහණී දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමණ කේන්ද්‍ර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ඇත්තෙවන නිදහස් උලෙල අභිමානවත්ව ත්‍රස්තවාදයට අන්තවාදයට ඉඩ නැහැ මත්කුඩු ඇතුළු සමාජ උවදුරුවලට තිත තබනවා ජනපති නිදහස් දිනය අමතමින් කියයි ශ්‍රී ලංකාව යලි ස්වර්ණමය යුගයක් අභිහස බවට අගමැතිගෙන් නිදහස් දින පණිවිඩයක් ජනපති පොදු සමාවයට දේ සිරකරුවන් 512කට නිදහස කොරෝනා මරණ 427ක් දක්වා ඉහළට චීනෙන් පිට දෙවන මරණයක් වාර්තා වෙයි ත්‍රස්තවාදීට හා අන්තවාදීට තම රාජපාලන කාලය තුලදී කිසිදු ඉඩක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා 72 වෙනි ජාතික නිදහස් දින උළෙලේදී ජාතිය අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා සුළුතරයක් සිදු කරන වැරදිවලට දඬුවම් දෙනවා වෙනුවට බහුතරයක් ජනතාව අපහසුතාවට පත් කරන යල්පැනගිය නීති වහා වෙනස් කරන බවයි ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ සුරක්ෂිත දේශයක් සෞභාග්‍යවත් රටක් යන තේමාවෙන් නිදහස් දින උළෙල පැවැතුණා 72 වෙනි ජාතික නිදහස් උත්සවය අභිමානවත් සහ චාම් අයුරින් පැවැත්ුණේ නිදහස් චතුරස්‍රය අභිහසදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කථානායක කරු ජයසූරිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසන මහතුරුන් වෙන්ම දෙස් විදෙස් ආරාධිතින්ද සම්භාවනීය අමුත්තන් රැසක්ද නිදහස් උත්සවයට එක්ව සිටියා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමුව නිදහස් උත්සවයට පැමිණි අතර ඒ මහතා පිළිගනු ලැබුවේ රාජ්‍ය පරිපාලන හා සෝදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතායි අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතික නිදහස් දින උත්සවයට එක් වුණා ජනාධිපතිතුමා ජාතික ධජය එසවීමෙන් පසු නිදහස් දින උළෙලේ කටයුතු ආරම්භ කෙරුණා. පාසල් දරුවන් ජයමංගල ගාථා ගායනා කරමින් ආශිර්වාද එක්කලා රට මිනුවෙන් දිවි පිදූ සියලු විරුවන් සිහි කෙරුණේ ඉන්පසුවයි. ආචාර්ය වෙඩිමුර 21ක් සහිතව ත්‍රිවිධ හමුදා සම්මාන උත්තමාචාර්ය මෙහිදී පිරිනැමුණා. ත්‍රිවිධ හමුදා සම්මාන පුරයා! ත්‍රිවිධ සම්මාන! උත්තමාචාර්ය හෝ! අපි! ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතමින් අවධාරණය කළේ සර්වජන ඡන්ද බලයෙන් තේරීපත් වූ ජනාධිපති ලෙස තමාට ඡන්දය ලබා දුන් ජනතාවට පමණක් නොව සියලු ජනතාවගේ රාජනායකයා වශයෙන් සේවය කිරීමට කැපවී සිටින බවයි. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්. නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයක්. ජන කොටසකට සේවය කරන දේශපාලන නායකයෙකු නොව සියලු ජනතාවගේ රාජ්‍ය නායකයා වශයෙන් සේවය කළ යුතුය යන දැක්ම මට තිබෙනවා. සියලු පාර්ශවයන් තමන්ට ලබා දී ඇති බලතල රටේ සුබසිද්ධියට මෙන්ම ජාතික දැක්මක් තුල සිය කාර්යභාරය ඉටු කළ යුතුයි. නිසි අධ්‍යයනයකින් හෝ සම්බන්ධීකරණයකින් තොරව පනවා ඇති නීති රීති හා රෙගුලාසි නිසා අද ජනතාව විශාල හිරිහැර රාශියකට මුහුණ දී තිබෙනවා. මේ හරහා විවිධ අක්‍රමිකතා දූෂණවලටත් මඟ පෑදී තිබෙනවා. බොහෝ දේවල් සඳහා බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයන් යලි විමසා බැලිය යුතුයි. වැරදි කරන සුළු පිරිසකට එරෙහිව කඩිමමින් නියතිය ක්‍රියාත්මක කරනවා විනා බහුතරය මත අනවශ්‍ය සීමාවන් පැනවීම අපි නොකළ යුතුයි.
අධිකරණ පද්ධතියට සිදුවන අනිසි බලපෑම් තම රජයක් යටතේ මුළුමනින්ම නතර කරන බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. ත්‍රස්තවාදයට මඟ පාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් මේ රට තුළ ක්‍රියාත්මක වන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. රට පුරා පැතිරී තිබෙන මත්ද්‍රව්‍ය උදරින් දරුවන් මුදා ගන්නා තුරු මව්පියන්ට නිදහසක් නැහැ. රාජ්‍ය ආයතන තුළ දූෂණය වංචාව තිබෙන තුරු මහජනතාවට නිදහසක් නැහැ. සියලුම සමාජ උවදුරු තුරන් කිරීම සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. මේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ආරක්ෂක අංශ තුළ දැනටමත් ආරම්භක වී තිබෙනවා. සිතීමට ඇති නිදහස සහ ලිවීමට ඇති නිදහස සම්පූර්ණයෙන්ම මා තහවුරු කරනවා. මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සෑම විටම සූදානම්. මාධ්‍යවලට අද සම්පූර්ණ නිදහස දී තිබෙනවා. අද සමාජ මාධ්‍යයන් ප්‍රජාතන්ත්‍රවාදයට නව අභියෝග එල්ල කරනවා. නීතිමය කටයුතු වලට දේශපාලන ඇත්ත ගැසීම් කරන සංස්කෘතිය වෙනස් කරන්නට මගේ රජය පියවරගෙන තිබෙනවා. සෞභාග්‍යමත් දේශයක් ඇති කිරීම අපගේ බලාපොරොත්තුවයි. මේ බලාපොරොත්තුව ඉටු කළ හැක්කේ වත්මන් පරපුරටයි. ඉතිහාසය විසින් අප මත පවරා ඇති මේ ඓතිහාසික වගකීම ඉටු කිරීමට අප හා එක්වන මෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමා ජාතිය ඇමතීමෙන් අනතුරුව නිදහස් දින උළෙලේ සම්මාන පෙළපාලිය ගමන් ආරම්භ කිරීම සිදු කෙරුණා. මෙවර නිදහස් උළෙල චාම් අයුරින් සංවිධානය කර තිබුණද එහි අභිමානය වැඩි කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පෙළපාලිය වලට එක් වුණා. ඒ සඳහා නිලධාරීන් 247 දෙනෙකු, සෙසු නිලයන් 5260 දෙනෙකු මෙන්ම යුද හමුදා රථ 154ක් පමණ කර තිබුණා. සංස්කෘතිකාංග මෙන්ම විවිධ නර්තනාංග රැසක්ද නිදහස් දින සැමරුම් උත්සවයට එක් කර තිබුණා. සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක් තේමාවට පත් කරගනිමින් 72 ජාතික නිදහස් දින උළෙල අභිමානයෙන් යුතුව නිමාවට පත් වුණා. ඒ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මහ පොළව තුළ අපට නිදහසේ ජීවත් වන්නට අනන්ත අප්‍රමාණ ජීවිත මේ මහ පොළවේ නිදන්ගත කර තිබෙනවා. ඉතින් ඒ බලාපොරොත්තු සුබ සිහින සමග ඒ ජීවිතවලට අර්ථයක් එක් කර දීම අපේ බලාපොරොත්තු බවයි 72 ජාතික නිදහස් දින උළෙලේදී ප්‍රකාශයට පත් කෙරුණේ. සාම්ප්‍රදායිකව ජාතික දිනය වෙනුවෙන් පැවැත්වෙන නාවික වෙඩිමුර 21කින් උත් උත්තමාචාරයේද ගාලුමෝදර පරිශ්‍රයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකාව යළි ස්වර්ණමය යුගයක එලිපතේ සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අලුත් ආණ්ඩුවක් සමග අලුත් දශකයක පළමු නිදහස මෙවර සමරන බවයි නිදහස් දිනේ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ. තරුණ පරපුර රට ගොඩනැගීම සඳහා උද්‍යෝගයෙන් එකතු වෙමින් සිටිනවා. ඒ හේතුවෙන් රට පැමිණ ඇත්තේ ස්වර්ණමය යුගයකට බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ. පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන්ද තහවුරු වූයේ ලැබූ නිදහස රැකගැනීමට රටේ ජනතාව තුළ වූ අධිෂ්ඨානයයි. අද අප ඉදිරියේ ඇත්තේ දේශපාලනය නිසා අඩාල වූ ආර්ථික ප්‍රගතිය නැවත රටට ලබා ගැනීමේ අභියෝගය බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් මිදුනද පූර්ණ නිදහස ලබා ගැනීමට අප ජාතියක් ලෙස පංචවිධ නිදහසක් අත්කර ගැනීමට ක්‍රියා කළ යුතු බව කතානායකකරු ජයසූරිය මහතා නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජාති ආගම් කුලභේද නොසලකා මව්බිමේ නිදහස වෙනුවෙන් කැප වූ සියලු දෙනාට ජාතිය ප්‍රණාමය හිමිවන බවයි. ඉතිහාසය අපට කියාදෙන පණිවිඩය වන්නේ සමගියෙන් ඉදිරියට යාම බවයි විපක්ෂ නායකවරයා එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ. අනතුරක තොරතුර විජයග්‍රහණයක හදගැස්ම
අනාගතයක පෙර දැක්ම ඇත්ත නොව ඇත්ත දකින්න ඔබනවත දිවා ප්‍රවෘත්ති සමගින් 72 වන නිදහස වෙනුවෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 512 දෙනෙකුට නිදහස ලබා දීම අතසිටු කරුණා. දඩමුදල් ගෙවීමට නොහැකි වීම වැනි සුළු වැරදිවලට ලක්වන්ට මෙලෙස නිදහස හිමි වූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. කළුතර බන්ධනාගාරයේ සිටි රැඳවුවන් 64 දෙනෙකුට නිදහස ලබා දීම අද සිදු කෙරුණා. කළුතර බන්ධනාගාර අධිකාරී කිත්සිරි බණ්ඩාර මහතාගේ උපදෙස් මත පැලසිටු වීමේ වැඩසටහනක්ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරුණා. වටරැක එලිමහන් සිරකඳවුරේ සිටි රැඳවුවන් 17 දෙනෙකුට අද නිදහස හිමි වුණා. මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 7 දෙනෙකු වෙත අද නිදහස ලබා දුන්නේ ජනාධිපති පොදු සමාව යටතේ. බන්ධනාගාර අධිකාරී සුජීව ජයසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බූස්ස බන්ධනාගාරයේ රැඳවුවන් 12 දෙනෙකුට නිදහස ලබා දීම අද සිදු කෙරුණේ බූස්ස බන්ධනාගාර අධිකාරී පෝලිත මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන්. මාතර බන්ධනාගාරයේ සිටි රැඳවුවන් 8 දෙනෙකුටද අද දිනේ නිදහස හිමි වුණා. ඒ මාතර බන්ධනාගාරයේ සහකාර කොමසාරිස් WADC කරුණාසේකර මහතාගේ අධීක්ෂණය යටතේ. කොරෝනා වෛරසය ආසාදනයේ වීමින් මියගිය සංඛ්‍යාව මේ වන විට 427 දක්වා ඉහළ ගොස් තිබෙනවා. චීනෙන් පිටත දෙවන මරණයක් වාර්තා වුණා. ඒ හොංකොං රාජ්‍යයෙන්. මේ අතර ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පිළිබඳ අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයෙන් පිටත දෙවන මරණය හොංකොං රාජ්‍යයෙන් වාර්තා වූයේ වුහාන්හි සංචාරයක නිරතව පැමිණි අයකු සම්බන්ධවයි. ඔහු 39 හැවිරිදි පුද්ගලයේ. චීනයෙන් පිටත පළමු මරණය පසුගියදා වාර්තා වූයේ පිලිපීනයෙන්. හොංකොං රාජ්‍යයෙන් කොරෝනා මරණයක් වාර්තා වීමත් සමග දේශසීමා වසා දමන ලෙස බලකරමින් විරෝධතා පැවැත්වෙනවා. මෙ අතර චීනයේ වුහාන්හි සිටි තයිවාන් ජාතිකයින් 500 දෙනෙකු පමණ ඉවත් කර ගැනීමට එරට රජයට හැකි වුණා. මෙවන විට ලොව පුරා රටවල් 25කට අධික සංඛ්‍යාවකින් කොරෝනා වෛරසය ආසාදිතයින් හමු වී තිබෙනවා. එම සංඛ්‍යාව 20,438ක්. මේ අතර ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් එකම කොරෝනා වෛරස ආසාදිතයා චීන ජාතික කාන්තාවයි. ඇයද සුවය ලබා ඇති බැවින් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. ගුවන්තුරුපලේ අදාළ සෞඛ්‍ය ආරක්ෂක කටයුතුද අඛණ්ඩවම ක්‍රියාත්මකයි. වුහාන්වල සිට රැගෙන විත් දියතලාවේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයින්ද සුවයෙන් සිටින බවයි සෞඛ්‍යංශ තවදුරටත් පවසන්නේ. දෙවා ප්‍රවෘත්ති තුළින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk